රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානින් සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. අපේ වගකීම වෙන්නේ අපි බලයට ගෙනාවු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑම. අපි ප්‍රතිපත්ති මාලාව සකස් කළ තියෙන සෑම ශාස්ත්‍රයකම යම් ඉලක්ක බලාගෙන ඒ ඉලක්ක කරා අපි ගියොත් අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍යමත් රට ඇති කරන්නට. අපි දන්නවා අපි කෘෂිකර්මයක රට ආහාර සුරක්ෂිතභාවය කියන එක අද ලෝකේම වැදගත් වෙන දෙයක්. මේ කෘෂිකර්මාන්තයට අපි තරුණ තරුණියන් යොමු කරන්නට. මේක තමයි අපිට තියෙන අභියෝගය. අපි කොහොමද අස්වැන්න වැඩි කරන්නේ? කෘෂිනාශක, වල්නාශක, පොහොර මේවට අපි කොච්චර විදේශ විනිමයක් කොච්චර මුදලක් ගේනවද කියලා බැලුවොත් ඒ අනුව අස්වැන්න වැඩි වෙනවද කියලා බලුවොත් අපිට පුළුවන් ගොවියට මේ සල්ලි නිකම් මෙන්න මේ ප්‍රමාණය දුන්නයි කිව්වත් අපිට ලාභයි. දැන් අපි කිව්වොත් ගොවියට හරි මේ කන්නේ ඉඳලා කාබනික පෝර සහ අනිත් අපි නිෂ්පාදනය කරන පෝර පාවිතා කළා. රසායනික පෝර පාවිච්චි කරන්නේ නැතුව කෘමිනාශක පාවිච්චි කරන්නේ නැතුව කරන්න කියලා ගොවියා කියනවනම් මට මෙච්චර පාඩු වෙනවා කියලා. පාඩුවක් වුණා නම් ඒ පාඩුව සල්ලි දුන්නා රජයට ලාභයි. රජයට විතරක් නෙමෙයි රටට ලාභයි. දැන් මේවා හන්දා අපිට පුළුවන් ද ගඟකින් වතුර අරගෙන කෙලින්ම බොන්න දෙන්න? බෑ. ඒවා පොලියුටඩ්. පස පොලියුටඩ්. ඊළඟට වකුගඩු. ඒවට වියදම. ඊළඟට කැන්සර්. මේ ඔක්කොම බැලුවම පෝර අද ඉඳලා නවත්තනවා නම් ඒ තරම් ලාභයක් නැහැ මේ රටට කිසිම. අපි අස්වැන්න අඩු වුණොත් ඒ මුදල අපි දෙනවා. ඒක ලාභයි අපිට. තාදකදාසින් සම්පූර්ණයෙන් තහනම් කරනවා. කවුරු මොනවා කිව්වත් රසායනික පෝර ගැනීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින්. කන්න තුන යනකොට හරියනවා. ඒ කන්න තුනට අපි නිකන් සල්ලි දෙනවා. මේ පෝර ගේන සල්ලි ටික මිනිසුන්ට දෙනවා. අනිත් එක කාබනික පෝර හදන්න කම්පනීස් වලට පුළුවන් නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.